ඉතින් මේ තමයි අපේ දෙවෙනි වීඩියෝ එක. මම ඔයාලට කැන්ඩල් චාට් නැත්නම් කැන්ඩල් ස්ටික් නැත්නම් මිනි ට්‍රේඩින් කියලා දෙන සීරීස් එක දෙවෙනි වීඩියෝ එක. අද තමයි වැදගත්ම වීඩියෝ එක. ගීසති මම ඔයාලට දේවල් ටිකක් කියලා දුන්නා. ගීසති නෙමේ, සෝරි, කලින් වීඩියෝ එකේ මම ඔයාලට මේ ගොඩක් දේවල් ටිකක් කියලා දුන්නා. අපි ඒක පොඩ්ඩක් අපි මතක් කරගමු. මම ඔයාලට කියලා දුන්නා මොනවද කැන්ඩල් එකක් කියන්නේ, කොහොමද කැන්ඩල් එකක් හදන්නේ, ඊට පස්සේ මාකට් එකේ කවුද ඉන්නේ, බයස්ලා සෙලර්ස්ලා, මොන කැන්ඩල් එකද බයස්ලා හදන්නේ, මොන කැන්ඩල් එකද සෙලර්ස්ලා හදන්නේ. ඊට අමතරව මම ඔයාලට මේ වගේ ඒක ලොකු ඕවරෝල් වලට ඐඩිය එකක් මන් දුන්නා. ඊට අමතරව කැන්ඩල්ස් ඉන්ඩිවිජුවල් අපිට රීඩ් කරන විදිය මම ඔයාලට කියලා දුන්නා. කැන්ඩල්ස් දෙක තුනක් රීඩ් කරාම මේ කොහොමද මේ කැන්ඩල් එකකින් දෙන සිග්නල් එක අපි හරියට ඉගෙන ගන්න. කාටද පව එක තියෙන්නේ, සෙලර්ටද බයර්ටද, කාටද පව එක තියෙන්නේ සෙලර්ටද බයර්ටද, ඔය ටික මම ඔයාලට කියලා දුන්නා. ඊට පස්සේ මම මේ වගේ කැන්ඩල් පැටර්න්ස් කීපයක් කියලා දුන්නා, මේ වගේ එංගල් ෆිට එකක් කියලා දුන්නා. ඊට පස්සේ ෂූටින් ස්ටාර් එක, හැමර එක, ඊට අමතරව තව ටිකක් මම ඔයාලට පෙන්නුවා. ඊට අමතරව ෆ්‍රේම් වර්ක් එක මම ඔයාලට එක්ස්ප්ලেইন කරා. ඒ කියන්නේ අපි මිනි ට්‍රේඩින් ට්‍රේඩ් එකකට යනකොට නැත්තම් ඇත්තටම ට්‍රේඩර්ස්ලා භාවිත කරන ට්‍රේඩ් එකක් ගන්නේ කොහොමද? මම ඔයාලට කොටස් තුනයි කියලා දුන්නා. මේ තියෙන එක ඔයාලට මතක ඇති TAE කියලා, ට්‍රෙන්ඩ් එක, ඒරියා ඔෆ් වැලියු එක, ඊට පස්සේ එන්ට්‍රි ට්‍රිගර් එක. ඉතින් මම ට්‍රෙන්ඩ් එක මම ඔයාලට එක්ස්ප්ලেইন කරා ගිය සතියේ, සෝරි, කලින් වීඩියෝ එකේ එන්ට්‍රි ට්‍රිගර්ස් ටිකත් මම ඔයාලට කිව්වා. දැන් අද තමයි වැදගත්ම කොටස, මේ ඒරියා ඔෆ් වැලියු කියන එක. මේක මම ඔයාලට කියලා දෙන්න යන්නේ මෙහෙමයි. මේක තමයි වැදගත්ම එක. මම ඔයාලට ආයෙත් කියන්න තියෙන එක තමයි, ඉතින් කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න. මොකද කලින් එකත් මම හිතන්නේ පැයකට ආසන්න ප්‍රමාණයක් වීඩියෝ එක දික්ුණා. ඒ නිසා තමයි මම මේ විදිහට කොටස් දෙකකින් කියලා දෙන්න, නැත්නම් මේක එක දිගට කරගෙන යන්න ඕන සෙෂන් එකක්. ඉතින් මේක තමයි අපේ අලුත්ම ට්‍රේඩින් කෝස් එක, මිනි ට්‍රේඩින් කෝස් එක. මේක බැලුවට පස්සේ මට ඔයාලට වක්කීමෙන් කියන්න පුළුවන්. අනිත් තැන් වල ඉගෙන ගත්ත නැති ගොඩක් දේවල් ඔයාලට මේ වීඩියෝස් දෙක බලන් බැලුවට පස්සේ ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඔයා මේකට දෙන කාලය නැත්නම් ටයිම් එක අපරාධ වෙන්නේ නැහැ අනිවාර්යයෙන්ම. හරි, අද මම ඔයාලට මුලින්ම කියලා දෙන්නම් මේ සපෝර්ටිං ඇන් රෙසිස්ටන්ස් ලයින්ස්. නැත්තම් සපෝර්ටිං ඇන් රෙසිස්ටන්ට් ලයින්ස් කියන්නේ මොනවද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. ඒක අපි මම ඔයාලට පෙන්වන්නම් මෙතනදී. මුලින් ඔයාලගේ පොඩි අවබෝධයක් ඇති මොනවද මේ සපෝර්ටිං ඇන් රෙසිස්ටන්ට් ලයින්ස් කියන්නේ කියලා. මම ඒක පොඩ්ඩක් ඔයාලට එක්ස්ප්ලেইন කරලා ඉන්නම්. අයි අපි මෙහෙම ලයින්ස් ගහගන්නේ, ඒව වලින් මොකද වෙන්නේ කියලා. මේ ඇවිල්ලා මම දාගෙන තියෙන ට්‍රේඩින් වියු එක, මේක මම ඔයාලට වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. මේකට යන ලින්ක් එක, ඒකට යන්නත් පුළුවන් ගිහිල්ලා. මේකත් මම ඔයාලට එක්ස්ප්ලেইন කරා. මම මෙතන ඉන්නේ වොලටිලිටි 25 මේ වෙලාවේ. මිනිට් 1 මිනිට් චාට් එක තමයි මම දාගෙන තියෙන්නේ. ඒ වගේම කැන්ඩල්ස් තමයි දාගෙන තියෙන්නේ. හරි, මේකේ මම ඔයාලට සරලව පෙන්නන්නම් මොනවද සපෝර්ටිං ලෙවල්ස් නැත්නම් රෙසිස්ටන්ට් ලෙවල්. සරලව මෙන්න මේ ටූල් එක පොඩ්ඩක් මතක තියාගන්න. මේ බ්‍රෂ් කියලා තියෙන එක ටිකක් වෙලා ක්ලික් කරන් හිටියාම මේ වගේ රෙක්ටෑන්ගල් මෙන්න මේව ටික අපිට ගන්න පුළුවන්. මෙතන මම රෙක්ටෑන්ගල් කියන එක සිලෙක්ට් කරගන්නවා. සරලවම මම ඔයාලට අයිඩියා එක දෙනවා සපෝර්ටිං ඇන් රෙසිස්ටන්ට් ලයින් එකක් කියලා කියන්නේ. දැන් මම මෙහෙම පොඩි ඉරක් ගහනවා. ඉරක් කියන්නේ මෙහෙම කොටුවක් අඳිනවා. මේක ඒරියා එකක්. සමහරු කියනවා සපෝර්ටිං ලෙවල් එක සහ රෙසිස්ටන්ට් ලෙවල් එක ලයින් එකක් කියලා හිතනවා. ලයින් එකක් නෙමෙයි, මේක ඒරියා එකක්. මොකද රියල් මාකට් එකේ, ඇත්ත මාකට් එකේ 100%ක් පර්ෆෙක්ට් තැන් ඉන්නේ නැහැ. මේ මිලත්, ඒ කියන්නේ මිල හැම වෙලාවෙම වෙනස් වෙනවා. එහෙම නැත්නම් මිල ස්ථාවර නැති වෙලාවල් වල මාකට් එක ස්ථාවර වෙන්නේ නැහැ. ඒ නිසා පොතේ තියෙන විදිහටම හරියටම මේ ඉර, කියන්නේ අපි මෙහෙම ඉරක් ගැහුවොත් ඔය ඉරම තමයි සපෝර්ටින් ලෙවල් එක, එහෙම නැත්නම් රෙසිස්ටන්ට් ලෙවල් එක කියලා එකක් නැහැ. මේක ඒරියා එකක්. ඒ නිසා වැදගත්ම දේ මේ වගේ කොටු අඳින්න මතක තියාගන්න. ඉරි නෙමෙයි, මේ වගේ ස්ක්වයර් එකක් අඳින්න. හරි, මම මෙතනින් ස්ක්වයර් එකක් අඳිනවා. ඊට පස්සේ මම තව එකක් මේක ආයෙ ක්ලික් කරලා මම මෙන්න මේ හරියෙන් අඳිනවා. තව එකක් මෙන්න මෙහෙම අඳිනවා. සරලවම මෙන්න මේ යටයකට තමයි අපි සපෝර්ටිං ලෙවල් එක කියලා කියන්නේ. සපෝර්ටිං ලෙවල් එක පහළ තියෙන්නේ, සපෝර්ටිං ලෙවල් එක උඩ තියෙන්නේ. මම මේකේ පාට වෙනස් කරනවා, මේක කොළ පාට කරනවා. මේක එකපාරක් ක්ලික් කරාම මෙන්න මෙතන ෆිල් එක එනවා. මෙතනට ගිහලා මම කොළ පාට දාගන්නවා. දැන් මේක කොළ පාටයි. උඩ තියෙන එක රෙසිස්ටන්ට් ලෙවල් එක, යට තියෙන්නේ සපෝර්ටිං ලෙවල් එක. ඕක සාමාන්‍යයෙන් නිකන් ඒරියාස් දෙකක්. මේ දෙකේ වෙනස මම ඔයාලට කියන්න. සරලවම තියෙන වෙනස තමයි යටින් ගහන එක. පහළින් මාකට් එකේ මේ වගේ අපි ඉර දෙකක් ගහනකොට අපි මේක ගහන්නේ මෙන්න මේ ඒරියා එක. අපි බලමු මෙන්න මේ ඒරියා එකේ මාකට් එකේ අවම ප්‍රයිස් එක යටටම ගිහිල්ලා තියෙන, කියන්නේ මාකට් එක ඩවුන් වෙලා තියෙන කොටස ගහන ඉරට අපි කියනවා. නැත්නම් ඒරියා එකට අපි කියනවා සපෝර්ටිං ලයින් එක, නැත්නම් සපෝර්ටිං ඒරියා එක කියලා කියනවා. තව මෙහෙම දෙයක් තියෙනවා. සමහර වෙලාවට සපෝර්ටිං ඒරියා, සපෝර්ටිං ලයින්, සපෝර්ටිං රෙසිස්ටර් වචන ගොඩක් තියෙනවා. සමහර දේවල් වලදී අපි මේක ඕනවට වඩා කම්ප්ලිකේටඩ්, සංකීර්ණ කරගන්න අවශ්‍ය නැහැ. මම එක කෝස් එකක් කළා. ඒකේ මේක සපෝර්ටින් ලෙවල් එකක්ද, මේක ලයින් එකක්ද කියන ප්‍රශ්න කරනවා. ඉතින් ඒවා හොඳයි. හැබැයි මේක මුලදිම තේරුම් ගන්න කෙනාට ඒක දෙබල වගේ එකපාර. සරලව මතක තියාගන්න මේක ඇවිල සපෝර්ටින් ලයින් ඒරියා එක. ඒරියා එක ලයින් එකක් කිව්වොත් කමක් නැහැ, කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට හරියට අවබෝධ කරගන්න යටින් ගහන එක මේ වෙලාවේ මේ ටයිම් ෆ්‍රේම් එක ඇතුළේ. මම මේ ඉන්න නිකන් ඇතුලේ මාකට් එක, මට හිතනවා මම නිකන් මේක ගහගත්තේ. මොකද හිතන්න බලන්න නැතුව
ප්‍රයිස්සක යට ගිල්ල තියෙන මෙන්න මෙතනනම් ඒක අපේ සපෝටි ලයින් එක මේ වෙලාවේ මම මේ කොටස මම මේ කියන්නේ මෙන්න මේ කොටස මේ උඩ උඩ ඔක්කොම නෙමේ මේ කොටසේ ප්‍රයිස් එක උඩටම ගිහිල්ලා තියෙන කොටසට මම ඉරක් ගහ ගන්නවා එහෙම නැත්නම් ඒරියා එකක් සිලෙක්ට් කර ගන්නවා ඒක තමයි රෙසිස්ටන්ට් ලෙවල් එක නැත්නම් රෙසිස්ටන්ට් ලයින් එක සරලයි එහෙනම් සපෝටින් කියන්නේ ප්‍රයිස් එක යටටම යන කොටස රෙසිස්ටන්ට් කියන්නේ උඩ මේක එතකොට මේකෙන් අපිට මොකද්ද ගන්න පුළුවන් දේ ඇයි අපි මෙහෙම දේවල් ගහන්නේ මම සරලව වාඩ පොඩ්ඩක් මේක පෙන්වන්න දැන් ආයතන මාකට් එක මෙන්න මේ හරිය තියෙනවා කියලා මෙන්න මේ හරිය හැදි හැදි යනකොට දැන් මේ මේ කොටස නම් මේ ඔක්කොම හැදිලානේ මේ හරි හැදියා දෙනකොට මම මේ වගේ රෙසිස්ට සපෝටින් ලෙවල් එකක් මෙහෙම ගහ ගන්නවා. ඒක බැලුවහම වට තේරෙන්න ඕනේ මාකට් එක මෙහෙම ඇවිල්ලා මෙතනට ගිහලා මේ ලෙවල් එක ගාවින් ආයේ හැරිලා යනවා. උඩට යනවා. මේ ලෙවල් එක ගාවින් ආයේ හැරිලා පහළට යනවා. කියන්නේ රෙසිස්ටන්ට් ලෙවල් එක ගාවින්. රෙසිස්ටන්ට් කියන්නේ හොදන්නේ නැති. රෙසිස්ට් කරනවා. කියන්නේ පහු කරගෙන යන්න දෙන්නේ නැහැ වගේ අර්ථයක් තමයි තියෙන්නේ. රෙසිස්ටන්ට් කියන්නේ අර කොහොමද මට සිංගල වචන එන්නේ නැහැ. එතනින් ආය ඩවුන් වෙලා ආය මේ සපෝටින් ලයින් එක ගාවින් ආය හැරිලා ආය බලන්න මේ රෙසිස්ටන්ට් ලෙවල් එක ගාවින් ආය පාතර ගිහිල්ලා ආය මෙතන බලන්න ආය රෙසිස්ටන්ට් ලෙවල් එක ගාවින් හැරෙන්න බලනවා පුළුවන් තරම් මම දැන් මම මේක බැලුවේ නැහැ මම මේ ලෙවල් එක මේ රෙසිස්ටන්ට් ලෙවල් එක මම දැන් දික් කරනවා මම මෙහෙම දික් කරනවා මෙන්න මේ හරියටම දික් කරනවා දැන් මාකට් එක හැදෙන්නේ මෙතන දැන් මේ රෙසිස්ටන්ට් ලෙවල් එකෙන් මාකට් එක ප්‍රයිස් එක කියන්නේ මේ රෙසිස්ටන්ට් ලෙවල් එකෙන් ප්‍රයිස් එක උඩට යන්න දෙන්නේ නැහැ. මේ මාකට් එකේ ඉන්න බයර්ස් ලයින් සෙලර්ස්ලා මේ ලෙවල් එක පාස් කරන්න දෙන්නේ නැහැ. දෙනවා. ඒ කියන්නේ පාස් වෙනවා ඔබ්වියස්ලි එක පාස් වෙනවා. හැබැයි කිසියම් මට්ටමකට ඒගොල්ලෝ ඒක මේ ලයින් දෙක ඇතුළේ තියාගන්න බලනවා. දැන් ඔයා බලයි කොහොමද මම මේක ගැහුවේ කියලා. මං හිතන්නේ නැතුව නිකන් ගැහුවේ. හැබැයි ටිකක් කළා වට බැලුවට පස්සේ තේරෙනවා දැන් ඔන්න මෙතනින් හැරිලා හැබැයි මේ මේ කොටස පාස් කරන් ගිහිල්ලා තියෙනවා. මේ කොටසදී ආයේ පහළට ඇවිල්ලා මෙන්න මෙතන බලන්න. දැන් මේ රෙසිස්ටර් ලයින් එකෙන් උඩට පයින්නවා ගොඩක් වෙලාවට හරියටම අපි සපෝටිං ලයින් එකක් රෙසිස්ටර් ලයින් එකක් ගහගන්න ඕනේ එක පොයින්ට් එකකට නෙමෙයි දැන් මම ඔයාලට ඒක ආය උදාහරණයක් දෙන්නම් මම දැන් මෙන්න මෙතනින් මෙන්න මෙහෙම කරලා රෙසිස්ටර් මේකට ගහන රෙසිස්ටර් ලෙවල් දැන් මේ උඩ මේකට ගැහුවේ මෙහෙම අපි ගහන්නේ අඩු හරිම අඩුවේ මෙහෙම ගහන්නෙම නැති තරම් මම එහෙම ගහන්නේ නැහැ තේරුම මේ ලෙවල් එක තීරණය කරන්න මෙන්න මේ පොයින්ට් එකෙන් විතරයි හැබැයි අපිට පුළුවන් නම් එක ලයින් එකක් ඇඳගන්න ගොඩක් පොයින්ට්ස් කව වෙන දැන් මෙතන මේ පොයින්ට් එක කව වෙනවා මේ පොයින්ට් එක කව වෙනවා මේ පොයින්ට් එක කව වෙනවා ඊට අමතරව මේ පොයින්ට් එක කව වෙනවා එහෙනම් පොයින්ට්ස් කිහිපයක්ම කව වෙන්න අපිට හරියට රෙසිස්ටන්ට් ලෙවල් එක නැත්නම් සපෝටිං ලයින් එක ඔය ටික හරියට අපිට ගහ ගන්න පුළුවන් නම් ඒක හරිම ශක්තිමත් සපෝටිං රෙසිස්ටන්ට් ලෙවල්ස් දෙක දැන් ඔයාලට තව පොඩි දැන් මම මෙතන පෙන්නනවා ඔයාලට පේනද මම කිව්වේ මෙන්න මේ කොටසදී මේක රෙසිස්ටන්ට් ලයින් එකක් මෙන්න මෙතන ඉඳලා මෙතනට වෙනකම් මේක රෙසිස්ටන්ට් ලයින් එකක් ඒ ලයින් එකම මෙතනින් පස්සේ මේ කොටසේ මේ වඩ පැහැදිලිද මෙන්න මේ කොටසේ මෙන්න මේ කොටසේ සහ මේ කොටස මේ කොටසේ මේක රෙසිස්ටන් ලයින් එකක් ආර අකුර මන් දානවා මේ කොටසේ ඒකම සපෝටින් ලයින් එකක් වෙනවා මේවට කියන නම් ලොකුවට මම මතක තියාගන්න ඕනේ මේ වගේ අපි ඉරි ගහගෙන යන්න ඔයාට ඒක සපෝටින්ද රෙසිස්ටන්ද කියලා පොඩ්ඩක් පස්සේ ඉමීට තේරෙනවා එහෙම වෙනවනම් ගොඩක් හොඳයි. එහෙම වෙනවනම් ගොඩාක් හොඳයි. ඇත්තටම ගොඩක් හොඳයි. එහෙම තමයි අපි ගහ ගන්න ඕනේ ලයින් එකක් ගහගන්න. නැත්නම් ඔහෙ ආද ඔයා නැත්නම් ඔයා හිතයි මෙන්න මෙහෙම. මෙතන ලෙසින් සපෝටින් ලයින් එක, මෙතන සපෝටින් ලයින් එක, මෙතන සපෝටින් ලයින් එක, මෙතන සපෝටින් ලයින් එක, මෙතන රෙසිස්ටර් ලයින් එක, මෙතන ලෙසින් ලයින් එක. ඔහොම ගැහුවා කියලා කිසිම තේරුමක් නැහැ. පැහැදිලිද? ඒ නිසා ගහනේ ඒවා අපි ගොඩක් ප්‍රැක්ටිස්ත් එක්කත් ඒක වට එනවා. වට මේ වගේ හොඳට හැම පැත්තම කව වෙන්න ගන්න. ඒ නිසා මතක තියාගන්න. රෙසිස්ටන් ලයින් ඉදිරියේදී සපෝටින් ලයින් බවට පත්වෙන්න පුළුවන් ඒ වගේම සපෝටින් ලයිනුත් ඉදිරියේදී හෝ පිටිපස්සෙත් එක වෙන්න පුළුවන් ඉදිරියේදී රෙසිස්ටන් ලයින් එක බවට පත්වෙන්න පුළුවන් මම ඒකට පෙන්වන්න දැන් අපි බලමු මෙන්න මේ සෝරි මෙහෙම පෙන්වන්නම් ඔයාලට මම දැන් මේ මාකට් එක මෙහෙට අරන් යනවා මේ මේ ඉර මම අර පැත්ත බලන්න නැතුව ගැව්වේ මම මේක ටික දික් කරලා බලනවා මොකක් හරි වෙලා තියෙනවද කියලා මේ සපෝටින් ලයින් එක වඩ පේනවනේ මේක දිගටම හොඳ සපෝටින් ඒරියා එකක් වෙලා තියෙනවා මෙන්න මෙහෙටම ගැව්වහමත් මේ මෙතනනුත් හැරිලා තියෙනවා මෙතනනුත් මාකට් එක හැරිලා තියෙනවා මම මේ කොටස විතරයි බලලා මෙතනනුත් හැරලා අපි ගොඩාක් පස්සර ගන්නේ නැහැ අපි දැන් මෙන්න මෙහෙ ට්‍රේඩ් දානකොට මෙන්න මේ දැන් මේ හරියනම් අපි ට්‍රේඩ් එකක් දාන්න යන්නේ මෙන්න මෙච්චර පස්සර අරන් අපි ගහන්නේ නැහැ ඔයා ඕවර් ඕල් මෙහෙම
1 මිනිට් චාට් එකක් නම් පැය දෙක තුනක වගේ බලන්න. දැන් මෙතන වෙලාව නම් 1:20යි. මේ අර GMT ටයිම් එක තියෙන ඇමරිකාවේ ටයිම් එක තියෙන්නේ 1:20යි. එහෙනම් මෙන්න මේ මේ කොටස උදේ 10 9 10 වගේ අවුලක් නැහැ බලන්න. එහෙම නැත්තම් මේ 6 5 6 වෙනකන් අඩුම මම හිතන්නේ පැය ඔයා පැය 12ක් උපරිම 12ක් ගන්න ඊට වැඩියෙන් අරන් තේරුමක් නැහැ. පැය 12ක් වගේ ගන්න ඒ ඇති. මෙන්න මේ කොටසේ ඉඳලා තමයි අපිට වැදගත් වෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න මම ඔයාලට අනිත් මාකට් වලටත් ගිහිල්ලා පෙන්නන්න නිකන්. අපි ගන්න ලයින්ස් සපෝර්ටින් ලයින් එක ඉදිරියේදී රෙසිස්ටර් ලයින් එක බවට පත් වෙන්නත් පුළුවන්. රෙසිස්ටර් ලයින්ස් සපෝර්ටින් ලයින් එක බවට පත් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ගන්න සපෝර්ටින් ලයින් එක යටින් ගන්න එක රෙසිස්ටන්ස් එකක් බවට පත් වෙන්නේ මාකට් එක පහළ යද්දී. ඉහළ යද්දී ඒකේ අනිත් පැත්ත. මම ඔයාලට පහළ යද්දී එකක් නිකන් ගහලා පෙන්නන්නම් ඔන්න බලන්න. හරි මම නිකන් මේ මෙහෙම ගහන්නම්. දැන් මෙන්න මෙතන සපෝර්ටින් ලයින් එකක් මෙන්න මෙහෙදී. දැන් මේ පහල කොටසනේ මම මෙතන පහල එක සිලෙක්ට් කරා. ඊට පස්සේ ආයේ මේක ඉහළ එක. මේක මේ මෙතනත් පහල. මෙන්න මේ දෙකම පහල. දැන් මේක සපෝර්ටින් ලයින් එකක්. මේක පාටම මම රතු පාට දාගන්න සපෝර්ටින් ලයින් කියන එක අපිට මතක තියාගන්න මම රතු පාට දාගන්නම් මෙහෙම. මේකත් මම සපෝර්ටින් ලයින් එකක් කියලා මතක තියාගන්න රතු පාට දාගන්න. එතකොට මේ දෙකටම මේ සපෝර්ටින් ලයින් එක අදාළ වෙනවා. හැබැයි අපි මාකට් එක ඉස්සරහට ගියාම ඔන්න මෙතනත් එක සපෝර්ටින් ලයින් එකක් බවට පත් වෙලා තියෙනවා. මෙතනත් මේක තව ටිකක් දික් කරාම වට පේනවා. ඒකම රෙසිස්ටන්ට් ලයින් එකක් බවට පත් වෙලා තියෙනවා. ඕක තව අපිට මෙහෙම මෙහෙම දිකට අරන් ගියොත් බලා ගන්න පුළුවන්. තව කොයි හරි මේක මේ ඒ තැන්වලදී මේ ගහන ලයින්ස් වලදී මාකට් එකක් අනිත් පැත්ත හැරෙන ගොඩක් තැන්වලදී මේ මාකට් එකේ කොයි හරි වට පොඩි දැන් පොඩි කේස් එකක් තේරෙනවා ඇති. අපි මේ ගහන ලයින් වලින් මෙන්න මේ තැන් වලින් මාකට් එක මොකක් හරි වෙනවනේ හැරෙනවනේ වගේ පොඩි දෙයක් වට මේ විදිහෙන් දැන් තේරෙන්න ඕනේ. මම දැන් තව එකක් මෙන්න මේ හරි මම නිකන් ගහනවා. මම මෙන්න මෙහෙම ගහලා දානවා. මම මේක ගහන්නේ මෙන්න මේ දෙක සම්පාත වෙන. එහෙනම් මේ මෙතනින් වැදලා හැරිලා මෙතනින් වැදලා හැරිලා මෙතනින් හැරිලා උඩට ගිහිල්ලා. එහෙනම් මේක මොකද්ද? මේ කොටස වෙනකන් වට පැහැදිලි ඇති කියලා හිතනවා. මෙන්න මේ කොටස වෙනකන් මේක රෙසිස්ටන්ට් ලයින් මේ ඔව් රෙසිස්ටන්ට් ලයින් එකක්. මේ කොටසේදී මේක සපෝර්ටින් ලයින් එකක් වෙලා මේ කොටසේදී ඒකත් සපෝර්ටින් ලයින් එකක් සෝරි රෙසිස්ටන්ට් ලයින් එකක් වෙලා මේ කොටසදී ඒක සපෝර්ටින් ලයින් එකක් වෙලා මේ කොටසදී ඒක රෙසිස්ටන්ට් ලයින් එකක් වෙලා මේ කොටසදී ඒක රෙසිස්ටන්ට් ලයින් එකක් වෙලා ඔන්න ඔය විදිහට තැන් කීපයක් ටච් වෙන අපි හරියට ලයින්ස් එක ගහගත්තොත් අපිට ගොඩක් ඇකියුරේට් ට්‍රේඩ් එකකට යන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් සරලව මම ඔබට අයිඩියා එක තමයි දෙන්න. අපි ගහන මේ ඉරි කැලරි ටික නැත්තම් මේ ඒරියාස් ටික සිලෙක්ට් කරන ටික පොඩි අයිඩියා එකක් තමයි දෙන්න ඕනේ මෙතනදී. අපි මේ රෙසිස්ටර් ලයින්ස් සපෝර්ටින් ලයින්ස් ගහන්නේ ඇයි කියලා. හැබැයි අපි මෙතන දකුණ හැම තැනම මේවා ගහන්න යන්නේ නැහැ. අපි දැනගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි වැදගත්ම දේ. මේක මට පස්සේ දැනගත්ත දෙයක්. මම මේක හරිම වැදගත්. සපෝර්ටින් ලෙවල් එකක් සහ අත සපෝර්ටින් ලයින් එකක් සහ රෙසිස්ටර් ලයින් එකක් සමානව පවර්ෆුල් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සමහර අවස්ථාවලදී සපෝර්ටින් ලයින් එක පවර්ෆුල්. සමහර අවස්ථාවලදී රෙසිස්ටන් ලයින් එක පවර්ෆුල්. ඒක මම ඔයාලට පෙන්නන්න. මාකට් එකක් ඉහළ යද්දි සරලව මම කියන වැඩි ඇහැලි බැලි කියන තුරු මාකට් එකක් ඉහළ යද්දි සපෝර්ටින් ලයින් එක බලවත්. දැන් මේක සපෝර්ටින් ලයින් එක. මේක සපෝර්ටින් ලයින් එක. මේක සපෝර්ටින් ලයින් එක. එතකොට මේක රෙසිස්ටන් ලයින් එක. මේක රෙසිස්ටන්. මේක රෙසිස්ටර්. මොකද්ද මෙතන මාකට් එකේ වෙලා තියෙන වට පේනවා? උඩට යනවා පහළට යනවා. හැබැයි සපෝර්ටින් ලයින් එක බලවත්. ඒ නිසා මේ රෙසිස්ටර් ලයින් එක කඩාගෙන උඩට යනවා. පැහැදිලිද? ඊළඟ රෙසිස්ටර් ලයින් එක හැදෙනවා සපෝර්ටින් ලයින් එකට ආය හැදෙනවා. ඒක කඩාගෙන ගිහිල්ලා රෙසිස්ටර් ලයින් එකක් හැදෙනවා. මේක යනවා ඒක කඩාගෙන ගිහිල්ලා උඩට යනවා. එහෙනම් මතක තියාගන්න හොඳට මතක තියාගන්න හැමතිස්සෙම සපෝර්ටින් ලයින් එකයි රෙසිස්ටර් ලයින් එකයි එක සමානව පවර්ෆුල් නැහැ. මාකට් එකක් උඩට යද්දී සපෝර්ටින් ලයින් එක බලවත්. සපෝර්ටින් ලයින් එක හරිම බලවත්. ඒ නිසා මාකට් එකක් උඩට යනකොට රෙසිස්ටර් ලයින් එකක් දැකලා මේ එහෙනම් දැන් මේ රෙසිස්ටර් ලයින් එකේ මාකට් එක අනිවාර්යෙන් හැරෙනවා කියලා හිතන්න එපා. දැන් මාකට් එක මෙන්න මෙතන දිනක් අප් ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ. මම ඔයාලට සරල උදාහරණයක් දෙන්න. මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ. අප් ට්‍රෙන්ඩ් එක මම කිය ඇඳලා පෙන්නුවොත් ඔයාලට තව තේරෙයිද? මම මෙහෙම පෙන්නන්න. දැන් මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ. මෙන්න මෙහෙම අප් ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ. හරිද? එතකොට මේ තියෙන්නේ සපෝර්ටින් ලයින් එකක්. සපෝර්ටින් ලයින් එකක්. සපෝර්ටින් ලයින් එකක්. එතකොට මේ තියෙන්නේ රෙසිස්ටර් ලයින් එකක්. රෙසිස්ටර් ලයින් එකක්. රෙසිස්ටර් ලයින් එක. හරිද?
මෙතන මාකට්යක් අප වෙද්දි මතක තියාගන්න මොකද්ද බලවත් වෙන්නේ ගොඩක් බලවත් වෙන්නේ සපෝටිං ලයින් එක. එහෙනම් ඔයා මෙන්න මේ හරිය තමයි දැන් ඉන්නේ. දැනට මාකට් එක මේ ටික උඩ ටික හැදිලා නැහැ කියලා හිතන්නකෝ. එහෙනම් අප ට්‍රෙන්ඩ් එකක් නම් තියෙන්නේ මේ ගහ ගන්නවා සපෝටිං ලයින්. එතකොට දැන් මොන්න මේක පහල එනවා. එතකොට ඔයා දන්නවා හරි මෙතනින් හැරෙන්න chance එකක් තියෙනවා. මේ සපෝටිං ලයින් එක මෙන්න මේ පැත්තේ තියෙන මොකක් හරි සිග්නල් එකකින් තමයි අපි ගහගන්නේ. ඔක උතන්ට එනවා දැන්. ඊට පස්සේ ඔයා හිතනවා නම් ආ දැන් මෙතනට ආවා. ආ මෙතන රෙසිස්ටර් ලයින් එකක් තියෙනවනේ. එහෙනම් මාකට් එක දැන් ආයි පහලයි. එහෙම හිතන්න බෑ. හේතුව මාකට් එක අප ට්‍රෙන්ඩ් එකක් තියෙන. එහෙනම් කවුද බලවත් සපෝටිං ලයින් එක නැත්නම් සපෝටිං ඒරියා එක. සපෝටිං ලයින් එක තමයි වැදගත්. ඒ නිසා මේ රෙසිස්ටර් එකේ සැර බාල වෙනවා. ඒ නිසා රෙසිස්ටර් එක කඩාගෙන උඩට යනවා. හරිද? ඒ නිසා ඔය කාරණාව හරිම වැදගත්. ඔයා මාකට් එකේ ට්‍රේඩ් කරනකොට හොඳට බලන්න ඔයා ගහලා තියෙන හැම ඉරෙම්ම මේක නැමෙයි කියලා හිතන්න බෑ. මාකට් එක වෙනස් වෙයි කියලා හිතන්න බෑ. ඊට පස්සේ අලුත් රෙසිස්ටර් ලයින් එකදලා පහළ වෙනවා. පහළ ඇවිල්ලා ටිකක් ඔන්න උඩට යනවා. එතකොට සපෝටිං ලයින් එක බලවත්. එතකොට ඔයාට ආයෙ හිතන්න බෑ හරියනම් මේ ලෙවල් එකෙන් ආයෙ හැරෙයි කියලා හිතන්න බෑ. හේතුව අප ට්‍රෙන්ඩ් එකක් නිසා. ආයෙ උඩට ගිහලා තමයි හැරෙන්නේ. ඔය සිද්ධාන්තෙම තමයි ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ. හැබැයි ඔකේ අනිත් පැත්ත. ඒකත් මම එක්ස්ප්ලেইন කරලා ඉන්න. මම හිතනවාට මේක තේරෙනවා කියලා. තේරෙන්නේ නැහැ හරි මොකක් හරි තියනවා නම් පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න. ඊළඟ වීඩියෝ එකෙන් මම ඒ ඔයාලගේ ප්‍රශ්න ගැටලු ටිකට උත්තර දෙන්නම්. ඔයාලගේ මොනවා හරි මේ පාඩම් වල තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම මට කමෙන්ට් එකක් දාලා අහන්න. මම ඒව ටික බලලා ඒ ටික ඔක්කොම එකතු කරලා එක වීඩියෝ එකක් දාන්නම්. ඔයාලට එතකොට තව පැහැදිලි වෙයි. දැන් මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් මම ඔයාලට මේක ඇත්ත මාකට් එකේ පෙන්වන්නම්. දැන් මේ රියල් එකේ ඒකවට පැහැදිලි ඇති. දැන් අපි යන් ඩවුන් ට්‍රෙන්ඩ් එකට යන්. ඩවුන් ට්‍රෙන්ඩ් එකේ කවුද බලවත්? රෙසිස්ටන්ස් ලෙවල් එක තමයි බලවත්. දැන් මෙතන මේක රෙසිස්ටන්ස්. මේක රෙසිස්ටන්ස්. හරිද? රෙසිස්ටන්ස් ලෙවල් දෙකක් තියෙනවා. මේක සපෝටිං. මේක සපෝටිං. මේක සපෝටිං ලෙවල් එක. හැබැයි මොකද වෙන්නේ? මාකට් එක එනවා රෙසිස්ටන්ස් ලෙවල් එකේ වැදිලා සපෝටිං ලෙවල් එක කඩාගෙන යනවා. ආයෙනවා. දැන් ඔයාලට පේනවද මේ දෙකම එකම ලෙවල් එකම ලයින් එක මේ. ඔන්න ඕක තමයි වැදගත් වෙන්නේ මං ඔයාලට කිව්වේ. සපෝටිං රෙසිස්ටර් ලයින් ගහගන්න එකේ වැදගත්කම එකයි. දැන් ඔන්න මෙතනින් ඇවිල්ලා ආයෙ පහල යනවා. හැබැයි මේ සපෝටිං ලයින් එකේ නෙමෙයි හැරෙන්නේ. තව පහලින් තමයි හැරෙන්නේ. ඔයාලට පැහැදිලිද ඇති නේ? ඒ නිසා මාකට් එකක් පහල යද්දී හොඳට මතක තියාගන්න රෙසිස්ටන් ලෙවල් එක තමයි. නැත්නම් උඩින් ගහන එක රෙසිස්ටන් ලෙවල් එක තමයි බලවත් වෙන්නේ. මම මේ කියව දේවල් ටික පොඩ්ඩක් තේරුම් නැත්නම් පොඩ්ඩක් ආයෙ වීඩියෝ එක පස්සට අරගෙන ආයෙ චුට්ටක් කල්පනා කරලා බලන්න. මට මේක ක්ලාස් එකක වගේ නම් ඔයාලට පැය දෙකක් තුනක් හරි අරගෙන කියවන්න තිබ්බ. හැබැයි වීඩියෝ එකක එහෙම ලොකු ලෙන්ත් එකක් දාලා බලුවාම ඔයාලට වැඩේ මම දන්නවනේ කට්ටියගේ හරි. ඒ නිසා මේ පොඩ්ඩක් බෝරින් ගතියක් හරි මේක තේරෙන්නේ නැති ගතියක් හරි පොඩ්ඩක් එන්න පුළුවන්. හැබැයි ඒක පුළුවන් තරම් අවම කරන්න තමයි මම මේ පොඩ්ඩක් අද කියලා දෙන්න. දැන් මේකත් ඔයාලට බලුවාම පැහැදිලි වෙයි. රෙසිස්ටර් ලෙවල් එක මෙතන. රෙසිස්ටර් ලෙවල් එක රෙසිස්ටන්ස්. මේ රෙසිස්ටර් ලෙවල් එක දික්කරහම ඔයාලට පේනවා මේ. මේ රෙසිස්ටර් ලෙවල් එක දික්කරහම ඒ රෙසිස්ටර් ලෙවල් එකේ බලය මේ තැන් වලින් හැරෙන්න පුළුවන් කියලා අපි දැනගන්න ඕනේ එකයි. දැන් මෙතන සපෝටිං ලයින් එක කඩාගෙන යනවා. මාකට් එක යනවා සපෝටිං ලයින් එක කඩාගෙන යනවා. රෙසිස්ටර් ලෙවල් එක ගාවට ඇවිල්ලා ආයෙ කඩාගෙන යනවා. එහෙනම් බලවත් කවුද? රෙසිස්ටන් ලෙවල් එක. ඔන්න මම දැන් ගොඩක් වෙලා ඒක මම ඔයාලට කිව්වා. රෙසිස්ටර් කවුද බලවත් කියලා. මාකට් එකේ හැම තැනදීම හැමෝම බලවත් වෙන්නේ නැහැ. මේ රෙසිස්ටන් ලෙවල් සපෝටිං ලෙවල් හරියට අපි දැන් ගහ ගන්න ඕනේ. හරිද? මම මෙච්චර ලවාට කියලා දුන්නේ. මොකද සපෝටිං ලෙවල් සහ මොකද රෙසිස්ටන් ලෙවල්. ඒ වගේම කවුද බලවත්? ට්‍රෙන්ඩ් එක අප් නම් සපෝටිං ලෙවල් එක තමයි බලවත්. ට්‍රෙන්ඩ් එක ඩවුන් නම් රෙසිස්ටන් ලෙවල් එක තමයි බලවත්. දැන් මම ඔයාලට පොඩ්ඩක් ඔයාලට කියලා දෙන්නම් අපි කොහොමද නිකන් ප්‍රෝ කෙනෙක් වගේ. එහෙම නැත්නම් සුපරි වැඩෙක් වගේ කොහොමද අපි මේ සපෝටිං ලෙවල් රෙසිස්ටන් ලෙවල්ස් ගහගන්නේ කියලා. හරිද? ඉතින් අපි මේවා ගහද්දි ඔහේ ගහන්නේ නැහැ. දැන් ඔන්න මේ තියෙන්නේ මගේ මාකට් එක. මේවා ගහනකොට දැන් මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. මම zoom out කරලා බලනවා. මුලින් මම ඔයාලට කිව්වා නර අපි ගන්න ෆ්‍රේම්වර්ක් එක අනුව මුලින්ම අපි ට්‍රේඩ් එකක් දානවා නම් මුලින්ම බලනවා අපි මොකද්ද මේ තියෙන මාකට් එක ට්‍රෙන්ඩ් එක මොකද්ද කියලා බලනවා. ඔයාලට 1 මිනිත් chart එක බැලුවාම ඔයාලට පේනවා මේක නිකන් ඩවුන් වෙලා අප් වෙනවා වගේ. හැබැයි අපි ඊළඟට දාලා බලමු 5 මිනිත් එක. 5 මිනිත් chart එක දාලා බලමු. එතකොටත් ඔයාලට පේනවා මාකට් එක ඩවුන් වෙලා අප් වෙනවා. 1 hour දැම්මොත් ඉතින් ඕක අනිවාර්යෙන් ඩවුන් ට්‍රෙන්ඩ් එකක් වගේ තමයි තියෙන්නේ. ඔයා පැය 4 5ක වගේ ට්‍රෙන්ඩ් එකක් ගන්න මේකක් ගන්නවා නම් ඔයාලට දැන් පේනවා මේ ට්‍රෙන්ඩ් එක පහළට තියෙන. දැන් මේ කොටස් ටික උඩට ගියාට මේ පැයකට එක කැන්ඩල් එක හැදෙන්නේ සම්පූර්ණ මාකට් එක මේ දවස් ගාණක් යන එක සාමාන්‍යයෙන් පැය ගාණ මේ
කැන්ඩල් එකක් පෑය කියන මේ කැන්ඩල් විසි හතරක් කියන දවස හර මේ විසි හයවැනිද විසි හත්වනිද විසි අටවැනිද විසි අටවැනිද මැදයින් හෙනම් මේ ඩවන් ෆ්‍රෙන්ඩ් මේකටියක් ඩවනුත්න වැඩිය මේකටක අපි රේජිම් මාකටය කියලා ඒවගේ ඔල අපි කරන්න නැහැ එවල අපිට දිෂන් ගන්න මරු නිසම වෙන මාකටය දාගන්න හොඳයි දැන් ඔයාට මේක මොන වගේ ද හිතෙන්නේ ගන්න න්න පොට ඩවන් ෙන්ඩක් වගේ තමයි තියෙන වන්න අව චාට්ක අපි දම් 5මිට් දාල බල 5මිට් දැම මට පෙන අප ්‍රෙන්ඩ එකක් තියන අපි බස 1මිට් දාල බල හරිරම ෙන්ඩ ගන්න මේගේ ටයිම් ්‍රේම් වෙනස් කරල යායට තකොට හරි අද දවසම මේක තම ට්‍රේට් කරන්න යන්න කියල හරියටවාට තීරණයක් ගන්න පුළුව මෙ මේ වගේ පැත්තෙන් ට ලොකරගන්න ඒව කරගන්න පුළා දැම්ම අප ්‍රෙන්ඩ එකක් තම තින 1මිට් චාට් කියන්නම් එනම් ට්‍රෙන්ඩ එකක් තියෙන් හැර එතකොට දැන් මංවාට පෙන්න්නම් කොහොමද අපි සපෝටි ලෙවල් සහ රිසින ලෙවල්ස් ගහන්න කියලා දැමංකෝ අපට ගන්න තින වැඩිපුර බලවත් කවද සපෝටි ලෙවල් නිසා සපෝටි ලෙවල් එක අපිද හරියට ගහගන්නවා මේ වගේ ටියක් සූම් මවට් කරගන්නවා මෙන්න මේ ගාන්ට වගේම සූම් මවට් කරගන්නවා මිනිත්තුව චාට් යන්නේ පක 5මිට් දාලා බලමු 5මිට් සර 2මිට් 3මිට් සේම දාගන්න පුලයි ප්‍රශ්නයවාට මද 5මිට් දාගන්න තොටතාව මේක පැහැදිලි වෙන නිසා න්න දැම මේ අපි දැම් පේන කොටස තම දම ඇන්ලයිස් කරන්න යන් අපි දැම් මෙතනති බලන්න දැ මාගට්ක මේ වෙලා උඩටම ගහිල්ල තින මෙතන ම හෙනම් මේ කරගෙන මෙන්න මෙතන ගහනවා මෙන්න මෙහෙම ඇදල ගන්න එහෙම ඇදල ගත්තහ මට පේන් නෝනි තව දෙයක් ම මේක මේ පැත්තරම ගන්නමේ මොකක්ද පේන්නේ මෙන්න මේක සපෝටින් ලෙවල් එකක් තමයි මේ වෙලා රෙසිස්ටල් ලෙවල්ලක් ලෙවල්ලක් වෙලා තිය හැ ඊට පස්සේ මම තව එකක් ගන්න මෙතරත් මේ මෙතනුත් හැරල තින මාගට්ටක මේකත් එතකොට මේ මම ගාගන්න මේටිකමන්තය දික්කරගන්න ඕනේ ම මෙහම ගාගන්න මේකත් මේ පතර දික්කරල ගන්න තරවාට තේරෙන ම මේ ගාපු සපෝටිං හෝ රෙස්ටල් ලයින් එක හරි එකක්ද කියලා මෙන්න මෙහෙම දික්කරගන්න මම ඒ මේ වෙනස් කරේ නෑ දැ පැදිල තිම මෙතනින් ඒක රෙසිටල් ලයින් වෙලා තියනවා මෙතන රසිටල් ලයින් ඇක්වෙලා තියෙනවා මෙතම ඒදක යා කල තම මෙතන මේ තැන් තුනක් වැදිල තින මෙතනට වැදිල හැරල තියන මෙතනින් වැදිල අහරල තියන මෙතනින් වෙදිල අහරලතින න ඒක මේ ගහපු ලයින් එක ගොඩක් ස්ට්‍රෝන් ඇත්තම් හොඳ සපෝටිංන් රෙසිස්ටන් ලයින් එක මංගේ නම් දෙකම කියන්න මේක සමාර්තැගල රෙසිට ලයින් ඇක්වෙලා තින සමාර්තැන්ගල ද මෙතරින් එක සපෝටි ලයින්නක් වන්න පුලම මේක වැදිල උඩට එන්නත් පුළුව හොම අපි ගඳරගන්න කිය අපි බලමු මාකට් එක අප්ටෙන්ඩ ඇතිය නිසා මොනාවේද කියන්න බෑ ඒ තුරටි අපිතාව කරන්න ඇල්ලසි පාටිතාව කරන්න දන ඒ නිසා එහම ගන්න හැම තිස්ව මේ දිකට දක්න දකින හැමතන ගහන්න ම ගොද තවක් හල පෙන්න්න මෙන්න මෙතන ම හෙම දාගන්න බලන් මෙතනත් ක්‍රොස්වෙලා මෙතනත් ටොස්වෙලා ඒවාගේ මෙතනත් ටොස්වෙලා නේදම අප ගිහිල්ලා ඩවන් වෙලා අයප වෙලා හෙන මේක සපෝටිල් ලයින්නයක් වෙලා තින මේක සපෝටිල් ලයින්නයක් වෙලා තින මේක සපොටිල් ලයින්නයක් වෙලා තියෙන ඔන්න ඔය විදිහට තැන් කීපයක් කව වෙන්න තමයි අපි ගහන්න ඕනේ ගහන සපෝටිංන් රිසිටන් ලයින්ස් හරිම වැදගත්තේ කාරණාව නිකන් දකින දකින විදිර ගහන්න නෑ මේක සරල තේරුම මට මේ තේරුම ඇත්තරම සමහර කෝසස්වල කියනමට තේරුණේ නෑ ඇයි අපි මේ ගහන්න දැ ඕක ගැවවා මෝක මොකක්ද වෙන්න කියලා සරලව මේකෙන් වෙන්න මේ ගහන ලයින්ස් වලදී මාකට්ටක දැන් එනවනන් ට්‍රෙන්ඩ එකට එක අනි පැත්ත ගහන්න හෝ නොගහන්න චාන්සකත් තියෙන උදාහරණයක් විදිර ද මෙහෙම ඇවිල්ල මේ ලයින් එකේ ඔහොම තියෙනවා එක්කො මේ මාකට් එක මෙහෙම පහලට ඇවිල්ලා මෙතන වැදිල උඩට යන්න පුළුවන් එහෙම නැත්තන් මේ චාට් එක මෙතන වැදිලා උඩට යන්න පුළුවන් එහෙම නැත්තන් ගොඩක් වෙලාට ඒදක තමයි මට හිතෙන්නේ මෙතන දිහායි වෙන්න පුළුවන් ආය මේක වෙදල යට යන්න පුළුවන් අවස්ථාවක් වෙන එහෙමත් වෙන්න පුළුවන් අපි ඒකන්දි මෙහෙම එහෙම නැත්තම් මාකට් එක මෙතන ඇවිල්ලා මෙතන වැදිලා මෙතන වැදිලා හම රේජි මාකට්ටක් යන්න පුළුව මාකට වැඩරනද අපට හරිරම කියන්න බෑ හැබැ එක පිගෙනගන්න තමයි යන්න දැන් වාට පේනති දැම්ම මේ කැඩල එක හැදන්න කලින් තමයි මේටික මම ඇන්දේ මේ මොකද සපෝටිං මෙන්න මේ ලයින් එක ඇන්දේ හැබැයි දැන්වාට එක තේරෙන් ඕන දෙයක් මොකක්ද ලයින් කලදම් තැන්වාට පෙනනේ මාකට්ටක මේ සපෝටින් ලයින් එකෙන් හැරෙන්ඩ බලනවා කියලමේ හැරෙන්ඩ බලනවා මංකිව මොකක්ද අප්ටෙන්ඩ එකකදී කවද බලවත් සපෝටිල්ලෙවල දැන් ම වාට මතක විඩිය කොන්න පෝස් කල බන්න මෙන්න මේ හරියෙන් තම මාගට්ටක හැදිල තිබ්බේ මෙන්න මෙන්න මේ හරිින් වගේ හැදිල තිබ්බේ එතකොට මේ කැන්ඩල්ස් මේ තුනම හැදිල තිබෙන බැයි ම අර පැත්තේ ඉඳල ගහපු සිගනල්ල එක නිසා
මේ පැත්තේ මේ දෙක මෙයා වෙච්ච නිසා ඒක ඇද්ද දිගටම ඒ ඉදපු නිසා වට දැන් තේරෙන්න තියෙන්නේ මෙහෙම ඇවිල්ලා ආව නේද මේ මෙතනින් හැරෙන්න හදනවා නේද වගේ එකක් වට තේරෙන්න ඕනේ දැන් ඔය හැරෙන්නත් පුළුවන් හැරෙන්න නොහැරී තියෙන්නත් පුළුවන් ඒනට අර අපි මේ හැම දෙයකින්ම සිග්නල්ස් නේ ගන්නෙ රයිට් ඔන්න ඔය විදිහට තමයි අපි හරියටම සපෝටින් ඇන් රෙජිස්ටර් ලයින්ස් ගහගන්නේ ඒක හරීම වැදගත් මම හිතන ඔයාලට තේරුණා කියලා තේරුම් නැති මොකක් හරි තියෙනවා නම් ඒක බලන්න සරලවම තේරුව මෙන්න මේ ගහපු ලයින්ස් වල ලයින්ස් තැන් වලින් මාකට් එකක් හැරෙන්න පුළුවන්. ඔයා දැන් තව හිතයි ඇයි මෙතනින් ගැහුවේ නැත්තේ කියලා. එහෙම වුණ නැගහමු. දැන් අපි තුමු මෙන්න මෙතනින්. ඇයි මෙන්න මෙතනින් ගැහුවේ නැත්තේ? ගැහුවේ නැත්නම් මම මේක ඔයාලට කියලා දෙන්න ඕනේ. නැත්තම් මං එහෙමනම් එතනත් ගහනවා මේ. මේ පොයින්ට් එකත් කැපුණා, මේ පොයින්ට් එකත් කැපුණා. මේකත් රෙසිස්ටන්ට් පොයින්ට් එකෙන් කැපුණා. මේක සපෝටින් එකක් වුණා, මේකත් සපෝටින් එකක් වුණා. හොඳ ලයින් එකක් ඒක. හොඳ ඒරියා එකක් ඒක. එහෙනම් ගොඩක් වෙලාවට මේ මාකට් එක පහලට ඇවිල්ලා මෙතනින් හැරෙන්න ඉඩ තියෙනවා. හරිද? මේ පහලට ඇවිල්ලා මෙතනින් හැරෙන්න ඉඩ තියෙනවා. මොකද අර සිග්නල්ස් කිහිපයක් මේකේ ඒ බාර් එකේ වැදිලා හැරිලා තියෙනවනේ. මේ මෙතන සපෝටින් ලයින් එකක් වෙලා තියෙනවා, මෙතන රෙසිස්ටන්ට් වෙලා තියෙනවා, මෙතන රෙසිස්ටන්ට් වෙලා තියෙනවා, මෙතන රෙසිස්ටන්ට් වෙලා තියෙනවා. මම ආය ආය මේක කියන්නේ වාගේ ඔළුවට කොමර මේක දාන්න ඕනේ ඉඳලා. සමහර විට දැන් වෙන කෙනෙක්ට මේක දැන් තේරිලත් ඇති. හැබැයි මම ආය ආය කියන්නේ අපිට අද වැඩ ගොඩක් කරන්න තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් මම ඉස්සරහට යන්නම්. හරි. ඔන්න ඔය විදිහට තමයි අපි සපෝර්ටින් ලයින් රෙසිස්ටන්ට් ලයින්ස් ගහන්නේ. අර මං කිව්ව කාරණාව මතක තියාගන්න. හරි අපි කී කී හිටියේ TAE එක. මට මේ ආයේ මේක මේවා කරන්න සිද්ධ වුණා. වට මම පෙන්නන්නම්. මම මෙතන සපෝර්ටින් ලයින් රෙසිස්ටන්ට් ලයින් ටයක් ගහගෙන හිටියේ. ඒක අපි දැන් මෙතන ගහගමු ආයේ. හරි. ඔව් අපි 25 තමයි ඉඳලා තියෙන්නේ මෙතනදී. ඉතින් මේ විදිහම ලයින්ස් ටිකක් ගහගෙන තිබ්බා. ඉතින් දැන් මම මේ ආයේ ඔක්කොම ගහන්න යන්නේ නැහැ මෙතන. මේ වට ඒ කොටස කියලා දෙල ඉවර නිසා මෙන්න මේ විදිහට වට හැබැයි දැන් මම ඒ කියපු එකෙන් වට දෙයක් තේරෙන්න ඕනේ මොකද්ද මම අර ඉස්සෙල්ලා කැන්ඩල් මෙන්න මේවා හැදලා තිබ්බේ නැතුව තමයි මේ සපෝර්ටින් ලයින් එක ගහගෙන තිබ්බේ හැබැයි දැන් අර මම කිව්ව විදිහට මෙතනින් හැදලා උඩට යන්න බලනවා ඇයි ඒ කියලා දැන් ඔයා දන්නා මොකද සපෝර්ටින් ලයින්ස් තමයි බලවත් වෙන්නේ අප් ට්‍රෙන්ඩ් එකකදී එහෙනම් මේක මෙතනින් හැරෙන්නත් ඉඩ තියෙනවා එහෙම නැත්නම් මේක පාස් කරන් යන්නත් ඉඩ තියෙනවා හරි හරි මම කිය කී හිටියර T මොකද්ද අපේ ෆ්‍රේම්වර්ක් එක නැත්නම් TAE ෆ්‍රේම්වර්ක් ඒක මේ ඒරියා ඔෆ් වැලියු කියන එක. ඒතොර ඒරියා ඔෆ් වැලියු කියලා කියන අපි හොඳම අවස්ථාවක් වෙනකන් ඉන්නවා මාකට් එකේ හොඳම අවස්ථාවක්. බඩුවක් ගන්න හොඳම වෙලාව වෙනකන් අපි බලාගෙන ඉන්නවා. ඒ වගේ දෙයක් තමයි අපි දැන් ඒරියා ඔෆ් වැලියු කියලා කියන්නේ. දැන් මේ වෙලාව අපිට ඒරියා ඔෆ් වැලියු එකක් තමයි මෙතනදී. එතකොට දැන් අපිට මේකෙදි අවශ්‍ය වෙන එක කාරණාව තමයි සපෝර්ටින් ලෙවල් සහ රෙසිස්ටන්ට් ලෙවල්. ඒක ගැන දැන් මම ඔයාලට කතා කරා. කොහොමද අපි සපෝර්ටින් ලෙවල්ස් ගහගන්නේ, රෙසිස්ටන්ට් ලෙවල් ගහගන්නේ, ඒකෙන් කොහොමද අපි සිග්නල් එකක් ලබා ගන්නෙ කියලා. මේ වගේ තැන්වලදී මාකට් එක හැරෙන්න ඉඩ තියෙනවා. කවුද බලවත් කියලා අපි දන්නවා. මේ ඔක්කොම අපි හිතලා බලන්න ඕනේ. දැන් මේක කවුද බලවත් කියලා මෙතනදී ගන්නෙ නැහැ. දැන් මෙතනදී බලන්න ඕනේ මෙන්න මේ කොටසදී කවුද බලවත් වෙන්නේ? කවුද දුර්වල වෙලා තියෙන්නේ? ඔයාලට මම කැන්ඩල් ට්‍රීට් කරන විදිහ කලින් වීඩියෝ කියලා දුන්න නිසා මම මෙතනදී ඒක කියන්න යන්නේ නැහැ. ඒ වගේ වඩද මෙන්න මෙතන මේ 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 කැන්ඩල් එක වැළවුම උනා තේරෙන්න ඕනේ මොකද්ද මේ පහලට ගිහිල්ලා කියන්නේ මාකට් එක පහලට අරන් යන්න හදනවා සෙලර්ස්ලා හැබැයි බයර්ස්ලානේ මේක උඩට ගෙන්නේ වෙන්නේ උඩට අරන් තමයි නවත්තලා තියෙන එහෙනම් මේ වෙලාවේදී සෙලර්ස්ලා ටිකක් දුර්වල වෙලා තියෙනවා ඒ කියන්නේ බයර්ස්ලා නැත්තම් ශක්තිමත් වෙලා තියෙනවා ඉතින් ඊළඟ කැන්ඩල් එක දැක්කම වඩ එක අනිවාර්යයෙන්ම තේරුම් ගන්න පුළුවන් දැන් අප් ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ කියලා ඔය විදිහට වඩ පොඩි පොඩි මිනි ට්‍රේඩින් එකවත් ගන්න පුළුවන්කමක් තියෙනවා දැනට මම මේ කියලා දුන්න දේවල් එක්කවට පැහැදිලිව වෙනවා මේ මේ දෙක බලන්න මේකට ඇවිල් මේ හැමර එකක් හැදලා තියෙනවා පොඩි කැන්ඩල් පොඩි වික්කයක් එහා පැත්තෙන් හැදලා මේ හැමර එකක් ඇවිල්ලා තියෙනවා ඔන්න දැන් ඔඩ වැඩේ තේරෙනවා පැහැදිලිව පොඩ්ඩක් තේරෙනවා දැන් මම සපෝර්ට් රෙසිස්ටර් ලෙවල් ටික ගහගත්තා මෙන්න මේ හරියදි මේ කැන්ඩල් දෙක හැදලා තිබ්බේ නැහැ මේ කැන්ඩල්ස් පහම හැදලා තිබ්බේ නැහැ පහනේ හයම හැදලා තිබ්බේ නැහැ හැබැයි මම ගහගත්තා එතකොට මම දන්නා මෙතනදී මාකට් එක හැරෙන්න ඉඩ තියෙනවා එතකොට මෙන්න ට්‍රිගර් එක මොකද්ද ට්‍රිගර් එක මේ රතු පාට හැමර් කැන්ඩල් එක ඒකෙන් කියන්නේ මොකද්ද කවුද මේ බයර්ස්ලා ශක්තිමත් කියන එක. ඔන්න බයර්ස්ලා ශක්තිමත් කියලා ට්‍රිගර් එක ආවා. ඔයා මෙතනදී මේ ට්‍රේඩ් එක දැම්මම මෙන්න මේ වෙද්දි දැන් ට්‍රෑහැන්ඩල්ඩ් කියලා තිනු. ඔයා අනිවාර්යෙන් මේ වෙද්දි රයිස් ඇන් ෆෝල් එකත් එකේ රයිස් කියලා දැම්මනම් ඔයා අනිවාර්යෙන් දැන් වින් කරලා තිනු. ඔන්න ඕක තමයි මම ඔයාලට කිව්ව ෆ්‍රේම්වර්ක් එක. මේ හැමර් කැන්ඩල් හැදෙන හැමතැනම අපි ගන්නෙ නෑ කිව්වොත් ඒක. දැන් මෙතනත් මේ හැමර් කැන්ඩල් එකක් හැදිලා තියෙනවා. මෙන්න මේ ලෙවල් එකේ වැදිලා තියෙනවා. එහෙනම් උඩට යනවා කියලා අපි දන්නවා. හැබැයි මේ ලෙවල් එකකින් මේක පහලට යන්න පුළුවන් කියලාත් අපි දන්නවා. මොකද්ද මේක ඇවිල්ලා රෙසිස්ටන්ට් ලෙවල් එකද සපෝර්ට් ලෙවල් එකද කියලා අපි දැනගන්න ඕනේ. මේක දැන් හොඳම උදාහරණ තමයි මේ මෙතන දැන් මම අපි කතා කර යන ගමන් වෙච්ච දේ හරියම හොඳයි කියලා මට හිතෙනවා. ඉතින් හරි. රයිට්. එතකොට දැන් ඔන්න ඒ කොටස් ටික හරි. හැබැයි ওই ටික විතරක් මදිය සපෝර්ට් ලෙවල් එක රෙසිස්ටන්ට් ලෙවල් එක අර කැන්ඩල්ස් දෙක මේ ෂූටින් ස්ටාර් හරි මොකක් හරි එහෙම එකක් හැදිලා බලනටත් වඩා තව දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි මෙන්න මේවා. චාට් පැටර්න්ස් කීපයක් තියෙනවා. මම ඒ ටික දැන් ඔයාලට කියලා දෙන්නයි යන්නේ. බේසික් පැටර්න්ස් කීපයක් තියෙනවා.
ඒවලින් ඉෆෙක්ටවම දේවල් ටිකක් තමයි මේ දංවාට කියල දෙන්න යන්න එක පිටික් ලොකරම තුරට පොඩි අඩියයක් හරි ගන්න පුල මේ පේන හිදන්න මේ තරමට සමහර එක මාකට්ට ඇත්තව මෙන්න මෙහෙම ඒකට අපි කියෙන රයිසිං රෙක්ටෑන්ගල් කියලා කියන එකක නම් කියන මේවට මෙන්න මෙහෙම යන එක මේක රෙක්ටෑන්ගල කියන ත්‍රිකෝණයක් වගේ අපි මේ ලයින්ස් දෙක් අප මෙහම ගාගන්නවා ඉගැන මාකට් එක උඩට යනවා යටටයනවා උඩටයනවා යටටෙන උඩටන යටටෙන ඉට පස්සේ උඩට යන්න බලනවා දැම්මං ඕලට කියල දෙන්න මෙන්න මේ පැටන්ස් ටික මෙන්න මේ පැටස් ටිකෙන් කීපයක් තින අපිට හරිම වැදගත් ඇත්තරම ෆෙක්ටව් එකක් තමා මෙන්න මේක ඩබල් ටොප් එක මේ පලවෙනික ඩබල් ටොප් එක මේකට කියෙන ඩබල් ටොප් එක කියන්න මෙන්න මේ වගේ එකම ප්‍රයිස් ලෙවල් එක මේ වගේ එමකර සමහරුම එකට එම් එක කියනවා සමහරු ඩ්ලු කියනවා එක එකනි පැත්‍ර හැදුනා මේක සරලව ඩබල් ටොප් එක හර ඩබල් ටොප් එක සහ ඩබල් බොටම් එක කියලාගෙන මේ තියෙන එකම අනි පැත්ත ඒකම අනි පැත්තතා මේ ඩබල් ටොප් සහ ඩබල් බොටම් ඒක මංවාට ඇත්ත මාකට් එක පෙන්න්නම් මේ විදිහට ඩබල් ටොප් සහ ඩබල් බොටම් මෙතන වට බලාගන්න පුලන් මෙතන තියෙනවා ඩබල් බොටම් එකක් මෙතන තියෙනවා මෙතන්ට ගියා මේක වැදුන මේක වැදුන මේකව තොට මේ එක ප්‍රයිස් රේන්ජ එක කදදි තමයි මේක වෙලා තියෙන මේකට අපි නෙක් ලයින් එක කියලා කියනවා ඩ්ලුවකරු මෙහම මෙතන විදිල මෙහම වැදිලා මෙන්න මෙතනනු තෙන්නවන මොකක්ද ත්‍රිග එක ඇවිල තියනේ ත්‍රිග එකක් මෙතන හැමර එක ඔන්න ඕක හොමතමමගේ කාරණටි ඔක්කොම පිට වැදගත්තන හැමරෙකුත් වෙදිල තින ඩබල් ටොප් එක හැමරකින් කියන්න මොකක්ද මාකට්ට උඩට යනවා ඩබල් බොටම් එක නුත් කියන්නේ මාකට් එක ඊළඟටදී උඩට යනවා කියලා මෙන්න මෙතනදීම ඩබල් බොටම් එක මෙහම යට දෙපාරක් වැදලා උඩට යනවා එතකොට ඔය ඔක්කොම තම අපි සිග්නල් විසර ගන්න ඕනේ එකක් දෙකක් නෙමේ තොට මෙන්න මේක මං වාලට දාලා තින මගේ වෙබ්සයිට් එකක් දාලා තින මගේ වෙබ්සයිට් එක ම PDF එකක් දාලා තිනවා මගේ ෆ්‍රී කෝස් එක වාට මේ තියෙන මෙතනද බයාරි හෙඩ් ෝල්ඩ කියල ක්තින මේටි ම ට ක්ස්පේන් කරන්න නෑ මොද ඒටක ම ස්රහ වෙන වීඩියෝකින් කරන්න ඒ එක්ස්පේන් රෝතින් අපිට සෑහන වෙලාවක් යන මටවාට වැදගත්ම කාරණටිකත්තමයි කියල දෙන්න තියෙන්නේ ඒ නිසා මෙන්න මේටික පොඩ්ඩක් වාට මේව කරන්න පුළ මං ඉල්ළඟ වීඩියෝක දානකා හෙඩ ෝල්ඩ කියලගෙන මේ ඇවෙල හෙඩ් එක මේ දෙ පැත ෝල්ඩ එකතකොට මෙන්න මේ නෙක් ලයින් එක මෙහම මෙම මෙහම වැදුන හම බොහෝ දුරට මාකට්ක පහලට යනවා මෙන්න මෙතනද අපි බලාගෙනන්න අරවගේ ට්‍රිග එකක් යනකම් එතකොට යනවා මෙන්න මේ රයිසිං වෙච්ජ එක හරිම වැදගත් මේ රයිසිං වෙච්ජ එක රයිසිං වෙච්ජ එක කියලා ගැන මෙන්න මේ විදිර මාකට් එක ගිහිල්ල එක තැනකදී පහල යනවා හැබැයි මේ ඇවිල්ල තියරියක හැර මංවාට මේ වීඩියෝක පටන්ගදි කලින් වීඩියකව තියරිය එකේ වෙනයි ඇත්තටම වෙනයි ඇත්තටම වෙන්න කොහොමද දන්නවද මෙන්න මෙහෙම මාකට් එක එනවා යනවා මං ඇඳලා ඉන්නම් ඉරිදක මෙහෙම මෙහෙම මේ කියනවා වදිනවා වදිනවා මෙන්න මෙහෙ පයිනවා පැනලා මෙන්න මෙහෙ රීටෙස්ටිං එකක් වෙලා තමයි පහලට යන්න හරිද ඔන්න ඕක තමයි වැදගත් කාරණාව මේ මේ පොතේ තියෙන විදිහටම වෙන්නේ නැහැ මේ වගේ රීටෙස්ටිං මෙන්න මේ කොටසට අපි කියනවා රීටෙස්ටිං එකක් කියලා රීටෙස්ටිං 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 කියලා ලියලා තිනේ වෙනවද වන්ද ලියුණේනේ රීටෙස්ටිං එකක් වෙලා තමා ඕක පහලට යන්නේ එහෙම නැත්නම් මේ රීටෙස්ටිං එක පහලට වැදිලා පහල යන්නත් පුළුවන් ඒ නිසා පොඩ්ඩක් එක මතක තියාගන්න මෙතනින් පැන්න ගමන් අම්මාට උඩට යනවා කියලා උඩට ගන්න හදන්න එපා රීටෙස්ටිං එකක් වෙලා තමා හොඳට බලන්න ඒකත් මේ රයිසිං වෙජ් එක රයිසිං වෙජ් එකේ තමයි මම ඔයාලට එක්සැම්පල් එක දෙන්නේ මේ කියන විදිහටම මේ දේවල් වෙන්නේ නැහැ ඒකවට ප්‍රැක්ටිස් එකත් එක්ක තේරේ දැන් මෙතනදී ෆෝලිං වෙජ් එක බැලුවත් ඒ කියන්නේ පහලට යන එක වෙන්න මෙහෙම මෙන්න මෙහෙම එකක් දාලා මෙහෙම 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 පහලට ගිහිල්ලා මෙන්න මේ හරිය රීටෙස්ටිං එකක් වෙලා තමයි උඩට යන්නේ මම ඒක ඔයාලට සාක්ෂියත්ව පෙන්නන්නම් මම අර කලින් දවසේ මම ඔයාලට පොඩි වීඩියෝ එකක් පෙන්නුවා මම දාපු ට්‍රේඩ් එකක් ඒකේ ලස්සනට ඔය රීටෙස්ටිං එක වෙලා තිබ්බා මේ තියෙන මම දාගත්ත ඔය වගේ රයිසිං වෙජ් එකක් ඔයාලට බලාගන්න පුළුවන් රයිසිං වෙජ් එක ඒ වගේ මම දාලා තියෙනවා අර වගේ අර කියලා දුන්න ටිකම තමයි මේ වගේ මොනවාද ඒවට කියන්නේ මේ සපෝර්ටින් ලෙවල් සහ රෙසිස්ටන්ස් ලෙවල්ස් දාලා තිනවා මම ඔයාලට පෙන්නන්න මෙතන රීටෙස්ටිං එකක් වෙලා යන විදිහ වාට හරියටම මම මෙතන මේ අතර එක එක වෙන ට්‍රේඩ් උත් දානවා වැඩි කරන් ගන්න එපා මෙන්න ඔන්න බලන්න මං ඇඳලා තියෙනවා දැන් රීටෙස්ටිං එක වෙන්න ඕන කොටසත් මම ඇඳමේ මෙන්න මෙතන බලන්න ඔන්න දැන් හැදිලා නැහැ හැබැයි මම ඇඳලා තියෙන ඒ වගේම උඩ මම දාලා තියෙන මොකද්ද රෙසිස්ටන්ස් ලෙවල් එකක් රෙසිස්ටන්ස් ලෙවල් එකේ මොකද්ද වෙන්නේ අපි දන්නවා මාකට් එක අනිත් පැත්තට හැරෙන්න පුළුවන් එහෙනම් ඒක එක සිග්නල් එකක් ඊට පස්සේ ඔන්න ඔය විදිහට යනවා මාකට් එක ඔන්න දැන් පයින්නවා පැන්න ගම මම ගන්න යන්නේ මම දන්නවා ඔතනින් මාකට් එක හැරෙන්න ඉඩ තියෙනවා ඔන්න ඔය කොටස මම මාක් කර ගන්න ඕන රීටෙස්ටිං එක වෙන්න ඔන්න ඔය කහපාට තීරුව ගාව කියලා ඔන්න ඔහොම දාගෙන ඉන්නවා දැන් ඊට පස්සේ මාකට් එක තවඩිය ඔන්න මම ඇඳ කලින්ම මේ
රීටෙස්ටිං එක වෙනවා කියලා මම දන්න නිසා මම මෙන්න මේ විදිහට ඇඳා. මෙහෙම ගිහිල්ලා පහලට එනවා කියලා මම ඇඳේ එක. ඔහොම ගිහිල්ලා ඕක පහලට එන්න ඕනේ. දැන් අපි බලමු ඕක පහලට එනවද කියලා ඔය කියන විදිහට. ඊට පස්සේ මම ඔහොම බලන් ඉන්නවා. රීටෙස්ටිං එක ආයුරට යනවා. පහලට යනවා. මම දාලා තියෙන මං හිතන්නේ මේ ට්‍රේඩ් එක ඔන්න පාකට් එක පහලට යන්න ගන්නවා. මම ට්‍රේඩ් එක දාලා තියෙන්නේ මේ. ට්‍රේඩ් එක දාලා තියෙන්නේ. දැන් ඒක වින් කරනවා එදා. ඔන්න ඔය විදිහට ඔය පහලට යනවා. මේ හරි නවත්තන්නම්. රයිට් මම මේ හරි නැවතුවා. දැන් මේ රයිසිං වෙජ් එක මේ රියල් සිනාරියෝ එක ඇත්ත කතන්දරේ. එතකොට අර තියරි එකේ තියෙන නැත්නම් පොතේ තියෙන මොකද්ද රයිසිං වෙජ් එක මෙන්න මෙහෙම කෙලින්ම පහලට යන්නේ නැහැ. මම අර වාට කිව්වා වගේ මෙන්න මේ හරිය පැනලා මේ වගේ පැනලා රීටෙස්ටිං එකක් වෙලා තමයි වෙන්නේ. ඒකත් අපි දන්නවා මෙන්න මෙතනම සපෝර්ටින් ලයින් එකක් නැත්නම් රෙසිස්ටර් ලයින් එකක් ගහගෙන තියෙනවා. ඕකෙන් හැරෙන්න ඉඩ තියෙනවා. ඔන්න ඔය කාරණා එක්කම එකතු කරලා තමයි මම මේ ට්‍රේඩ් එක දාගත්තේ. ඔය විදිහට තමයි අපි ඇත්තටම ට්‍රේඩ් කරන්නේ. ඒ නිසා මම හිතනවා දැන් ඔයාලට මේක ගැන පොඩි අවබෝධයක් හොඳ අවබෝධයක් ලැබිලා ඇති. මම ඇත්තම يعني ඇත්තටම ට්‍රේඩ් කරද්දී පොතේ තියෙන එකේ පොඩි වෙනස්කමක් එන්නේ ඒකයි. දැන් හරියටම මෙන්න මේ වගේ දැන් මේ බොටම්ස් දෙක මේ සෝරි මේ මෙයාගේ ටොප් දෙක හරියටම එක දශමයටම ලඟ වෙන්නේ නැහැ. පොඩි ඒරියා එකක් අපි ගහන්නේ ඒකයි. පැහැදිලිද? අපි පොඩි ඒරියා එකක් ගහන්න එකයි. පොඩ්ඩක් මේක උඩ යන්නත් පුළුවන්. මේක පොඩ්ඩක් මේක උඩ යන්න පුළුවන්. මේක යට ගිහිල්ලා එහෙම වෙනවා. චූටි චූටි වෙනස්කම් වෙන්න පුළුවන්. හැබැයි ඕවරෝල් අයිඩියා එක ගන්න මෙන්න මේ වගේ හැඩයක් තමයි හැදෙන්න ඕනේ කියලා. මෙන්න මේක උනත් මේක චුට්ටක් එක සමානව වෙන්නත් පුළුවන්. එක සමාන වගේ වෙන්නත් පුළුවන්. හරිද? ඒ නිසා ඒක මතක තියාගන්න. ඒ වගේ මෙන්න මේ වගේ රීටෙස්ටිං වෙන්න පුළුවන්. සහ රීටෙස්ටිං වෙනවා ගොඩක් වෙලාවට. එකපාරම ඔය පොතේ තියෙන විදිහට මේක මෙහෙම ලස්සනට මෙහෙම ඇවිල්ලා මෙන්න මෙතනින් එන මෙහෙම ඇවිල්ලා මෙහෙම ලස්සනට ඔහොම යන්නේ නැහැ. ඒක ප්‍රැක්ටිස් එකත් එක්ක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඔයාලගේ account වල සල්ලි deposit කරගන්න ඕන මේ number එකේ WhatsApp message එකක් දාන්න. මම ඔයාලට ඒක ඉක්මනටම කරලා දෙනවා. දැන් මම අවුරුදු දෙකක් විතර මේ වැඩේ කරනවා. කිසිම කෙනෙක් කිසිම වංචාවක්වත් මොකවත් වෙලා නැහැ. ඉතින් මගෙන් සල්ලි දාගෙන ඉන්න දාගත්ත කවුරුරි ඉන්නවා නම් පොඩ්ඩක් comment එකක් දාන්න. එතකොට අලුතින් සල්ලි දාගන්න ඉන්න කෙනෙක්ට withdraw කරගන්න ඉන්න කෙනෙක්ට බය නැතුව වැඩේ කරගන්න පුළුවන් නිසා. ඉතින් ඕක තමයි අද මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වුනේ. මේ ඇවිල්ලා area of value කියන කොටසේ ටික. එතකොට අපි ඒරියා ඔෆ් වැලියු කියද්දී අපි මොනවද බලන්නේ? අපි බලනවා සපෝර්ටින් රෙසිස්ටන්ස් ලයින්ස් ගහ ගන්නවා. අපි මෙච්චරලා කියපුවුයි මම පොඩ්ඩක් සාරාංශ කරන්නේ. ඒවා ගහ ගන්නවා හරියට. ඒක හරිම වැදගත්. ඒකෙන් තමයි අපිට ගොඩක් මේ වැඩ කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ කොටස් ටික මම ඔයාලට දාලා දෙනවා. මේවා බලන්න පුළුවන් මේ එක එක මෙතඩ්ස් වගේ. මෙතඩ්ස් කියන්නේ මේ රයිසිං වෙජ් එක වෙන විදිය. දැන් මේ රයිසිං වෙජ් එක ලස්සනට පහලට ගියලා. හැබැයි සමහර වෙලාවෙම එහෙම වෙන්නේ නැහැ. මෙන්න මෙතන රීටෙස්ටිං එකක් වෙලා තමයි පහලට යන්නේ. මේ ෆෝලිං වෙජ් එක පහලට යනකොට මේ හරිය රීටෙස්ටිං එකක් වෙලා තමයි උඩට යන්නේ. ඒකව ප්‍රැක්ටිස්ෙන් දරගන්න. හරි. එතකොට ඒ ටික අපි කරගත්තා. ඊට පස්සේ මේ වගේ මම ක්‍රම කිහිපයක් වඩ මම කියලා දුන්නා. මෙන්න මේවා. මේ මම ඔයාලට තව ඉස්සරහට වීඩියෝස් වල මේකින් එක වැදගත්ම පවර්ෆුල් මෙතඩ්ස් පැටර්න්ස් ටික මම ඔයාලට ඉස්සරහට මම ඔයාලට කියලා දෙන්නම් හිමීට. මොකද ඒ ඔක්කොම එක වීඩියෝ එකක් කරන්න බෑ. හැබැයි දැන් ඔයාලට පොඩි අයිඩියාවක් ඇති කොහොමද අපි ට්‍රේඩ් එකක් ගන්න කියලා. එහෙනම් පළවෙනි මෙතඩ් එක ට්‍රෙන්ඩ් එක බැලුවා. දැන් මේ මාකට් එකේ නම් ට්‍රෙන්ඩ් එක අප් ට්‍රෙන්ඩ් එකක් තියෙන මෙතනදී ට්‍රෙන්ඩ් එක බැලුවා. හැබැයි නෑ මට මේක අප් ට්‍රෙන්ඩ්ද කියලා කියන්න බෑ. මම මේක දාන් තියෙන්නේ මේක වීඩියෝ එකක් හින්දා. අපි මේකට යංගුවා. අපි බලමු දැන් අපි අර ට්‍රේ අර මාකට් එකට මොකද වෙලා තියෙන්නේ. පේනව නේද? අර හැරිච්ච පාර උඩටම යනවා. එහෙනම් කොච්චර උඩටම ගිය හැකිද මේක? මේ වෙලාවේ වෙනකන් මෙන්න මේ කොටස වෙනකන් මේක යන්න පුළුවන්. ඒ කොටස වෙනකන් යන්නත් පුළුවන්. එහෙම නැත්තම් මේ කොටස වෙනකන් යන්නත් පුළුවන්. ඇයි මං ඒ කොටස ගැහුවේ? මෙතන හැරිලා තියෙනවා. ඔයාට ඒක ඕන තව ටිකක් දික් කරගෙන බලන්න පුළුවන්. ඒක කොච්චර පවර්ෆුල් රෙසිස්ටර් ලෙවල් එකක්ද කියලා බලන්න පුළුවන්. එහෙනම් මාකට් එක උඩරිම මෙතනට එන්න පුළුවන්. ඒ උඩරිම මෙතනට එන්න පුළුවන්. මෙතනින් හැරෙන්නත් පුළුවන්. එතනින් හැරිලා ආය පහලට ඇවිල්ලා ආය උඩට යන්නත් පුළුවන්. හරිද? එතකොට මේ දේවල් අපි බලන්න ඕනේ. දැන් මෙතනදී වාට මොකක් හරි වාට මොකද්ද පේන්නේ? මෙතන වාට රයිසිං වෙජ් එකක් වගේ එකක් ගහ ගන්න බැරි කමකුත් නැහැ. මෙතන නම් ගහන්න බෑ වගේ. දැන් මම මෙතන රයිසිං වෙජ් එකක් නැහැ. මම මේ නිකන් ගහනවා ඔයාලට මේක පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න ඕන නිසා. රයිසිං වෙජ් එක මෙන්න මේ විදිහට මම ගහ ගන්නවා. මෙතන රයිසිං වෙජ් එකක් නැහැ. මෙන්න මේ විදිහට නෙන්නේ. මෙන්න මේ විදිහට ගහ ගන්නවා. ගහගෙන මම මෙන්න මේකට යනවා. මේ පාත් කියන එකට යනවා. පාත් කියන එකේ මම මෙහෙම ඇඳ ගන්නවා. මෙහෙම. හරියටම මේ ලයින් වලටම සෙට් වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතන්දරේ. ඇත්ත සිනාරියෝ එකේ ඒක. ඔක ඔය විදිහටම වෙන්නේ නැහැ. මෙහෙම හැරිලා මෙහෙම ගිහිල්ලා මෙන්න මෙතනින් හැරිලා පහළ යන්න පුළුවන්. ඔක අපිට බලන්න පුළුවන් තව ටිකක් වෙලා ඉඳලා මාකට් එක මොකද වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි මේ වැඩ ටික වෙන්නේ. එතකොට දැන් මෙන්න මෙතනදී ඕන රීටෙස්ටිං එක දැන් මෙතන උඩින් වෙන්නත් පුළුවන්.
එහෙම උඩින් වෙද්දි අපි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ මොකද්ද ට්‍රිගර් එකක් එනකම් එන්ටර් වෙන්න එපා. ඔයාලට කොච්චර සිනෝ දැන්නම් උඩටයි දැන්නම් පහලට යයිමයි කියලා ඔන්න දැන් මේ පැටර්න් එකක් කම්ප්ලීට් වුණානේ කියලා හිතිලා ඒ ගන්නත් එපා, ට්‍රිගර් එක නැතුව ගන්න එපා. ට්‍රිගර් එක නැගන් ඉන්න ඊට පස්සේ ඔයා අනිවාර්යෙන් මිනිත්තු 1 මිනිත් චාට් එක ඇනලයිස් කරලා ගත්තොත් එහෙම මිනිත්තු 15ක්වත් අඩුම දාන්න ට්‍රේඩ් එක, 5 මිනිත් දැම්මොතින් පැය භාගයක්වත් අඩුම දාන්න ට්‍රේඩ් එක. ඊට පස්සේ බලන දැන් ඔයාලට පේනවා මෙතන මේ මාකට් එක ආයතන ඩවුන් වෙන්න වගේ බලනවා. ලොකු අප් ට්‍රෙන්ඩ් එකක් ඇවිල්ලා තියෙනවා. හැබැයි පොඩ්ඩක් ඩවුන්ලා මෙතනට ඇවිල්ලා ආයෙ කැරකිලා එන්න පුළුවන්. අපිට බලන්නත් පුළුවන් මේ වෙලාවම ට්‍රේඩ් එක දාන්නත් පුළුවන්. හැබැයි පාඩම තමයි මම ඔයාලට කියලා දෙන්න හැදුවේ. හරි. ඉතින් මොන හරි ප්‍රශ්න තියෙනවා මට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. දැන් මේ වීඩියෝස් දෙක මම එකලඟ ඔයාලට දැම්මා. ඊළඟ වීඩියෝ එකට පොඩි දවසක් යයි. හැබැයි ඒ ටිකත් ඉක්මනට දෙනවා. ඉතින් ඔයාලගේ කමෙන්ට්ස් අනිවාර්යෙන්ම මට දාන්න. ඔයාලා මොකද හිතන්නේ? ඒ වගේම අපි අර WhatsApp group එකට ඇඩ් වෙන්න ඔයාලට මේ වගේ මම ට්‍රේඩ් කරනකොට signals ටික ඔයාලට ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. මම ඒ ටික ඔයාලට මේ විදිහට record කරලා දාන්න. ඔන්න මෙහෙම තමයි මම chart analyze කරේ. මම දැන් පහලට ගන්න හදනවා මෙන්න මේ වගේ වෙලාවකදී. ඔන්න ගත්තා. ඔහොම තමයි දාන්නේ මම. අර අර අනිත් අය වගේ නිකන් අර අර Binance වල වගේ මම එහෙම දන්නේ නැහැ. ඒව කරන්න මම ඔයාලට තේරෙන විදිහට තමයි දවඩ පේනවා මේ market එක මෙතනින් හැරිලා මේ පහලට එනවා. අමුතු දෙයක් නෙමෙයි. මේක දැන් පහලට එනවා මේ විදිහට. පහලට ඇවිල්ලා ආය උඩට යන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් පහලට එන්නත් පුළුවන්. වෙන්න පුළුවන්. ඒ නිසා ඒව අපිට බලන්නේ හරියට ට්‍රිගර් එකක් එනකම් බලන් ඉඳලා මේ විදිහට තමයි අපි ට්‍රේඩ් කරන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මේක තේරුණා කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු. ඔයාලා හැමෝටම ජය වේවා.